ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ විදුලි කම්පාදුව සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක්. මේ පිළිබඳ අද දිනේ අධිකාර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ පරීක්ෂණයක් පවත්වන්න ලේකම්වරිය විසින් කමිටුවක් පත් කරා. මේ විදුලි කප්පාදුව සම්පූර්ණයෙන් නීති විරෝධී, විදුලිය කපන්න බෑ. ඒ පමණක් නෙවෙයි, මේ විදුලිය කපලා තියෙන තෙල් නැහැ කියලා හමුත් එදා විදුලිය කපන අවස්ථාවේදී කෙරවල පිටියේ වෙස්කෝස් බලාගාරයේ තෙල් ටොන් 1500ක් තිබිලා තියෙනවා. ඒ නිසා ඉන්ධන තිබියදී අමාත්‍යාංශයේ අවසරයකින් තොරව විදුලිය කපාදු කිරීම පිළිබඳව මේ වෙනකොට පරීක්ෂණයක් පවත්වන්න නියෝග කරලා තියෙනවා. මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කියන එක අපි හොයා බලාගෙන යනවා. ඒ නිසා කිසිසේත් විදුලි කප්පාදුවක් කිරීමට විදුලි බල මණ්ඩලයට අවශ්‍යතාවයක් නැහැ. මෙතෙක්කල් විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව අමාත්‍යාංශ දෙකක තිබුණේ. විදුලිය මණ්ඩලයේ විදුලි බල මණ්ඩලයේ විසින් ඛනිජ තෙල් සංස්ථාවට මුදල් නොගෙවා තිබුණත් ඛනිජ තෙල් සංස්ථාව නියමිත වේලාවට තෙල් ලබා දීලා තිබුණා. හැබැයි මේ වෙනකොට ඛනිජ තෙල් නීතිගත් සංස්ථාවත් ලංකා විදුලි බල මණ්ඩලයත් එක අමාත්‍යාංශයක තිබියදී කිසිසේත් ඉන්ධන ලබා නොදී ඉන්න බෑ. එනිසා මේක කඩාකප්පල් ක්‍රියාවක්ද පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙනවා. මෙන් ඉදිරියට වහාම කරු ඇමතුමත් අධිකාර ජනාධිපතිතුමත් උපදෙස් දීලා තිනවා කිසිදු අවස්ථාවක විදුලි කප්පාදුවකට යන්න එපයි කියලා. Breaking.lk okay.